Disclaimer: this channel does not promote or encourage any illegal activities or contents provided by this channel in meant for education purpose only. Ay, bueno, Ferruccio Lamborghini. El 2016 April 28 වන දින ගොවි දෙමාපියන් හටදාව රෙන්සෝයි උපත ලබනවා. ඔහු තරුණයෙකු ලෙස වැඩෙත්ම ඔහුගේ දෙමාපියන්ගේ අඩිපාරේ යාමට කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ. ඔහුගේ කැමැත්ත උනේ යාන්ත්‍ර විද්‍යාව හා තාක්ෂණය. ඔහු බොලොග්නාහි තාක්ෂණ හැදෑරුව අතර උපාධිය ලබාගත් පසු ඔහු යාන්ත්‍රික වැඩිදියුණු කිරීමේ විශාරදයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔහු උතුරු ඉතාලියේ මොඩෙනා ළඟ පිහිටි සිය නිවසට පැමිණි කුඩා මෝටර් රථ සහ යතුරු පැදි අලුත් වැඩිය කිරීමේ වෙළඳසැලක් ආරම්භ කරනවා. තම ජීවත් වූ කෘෂිකාර්මික ප්‍රදේශයේ ට්‍රැක්ටර් සඳහා දැඩි අවශ්‍යතාවයක් ඇති බව ඔහු ඉක්මනින්ම වටහා ගන්නවා. අතරදම වූ මිලිටරි වාහන වලින් මාසකට එක් ට්‍රැක්ටරයක් පමණක් සෑදී හැකි බව ඔහු සොයා ගන්නවා. ඉතාලියේ ආර්ථිකය වර්ධනය වෙත්ම ඔහුගේ උසස් තත්ත්වයේ ට්‍රැක්ටර් සඳහා එල්ලුම් වර්ධනයකට පටන් ගත්තා. ඔහු තමගේ ට්‍රැක්ටර් එන්ජින් තැනීමට පටන් ගන්නවා. ඔහු ට්‍රැක්ටර් ව්‍යාපාරයේ 1960 දී මාසක ට්‍රැක්ටර් 400කට වඩා වැඩි වේගකින් වර්ධනය වෙනවා. ඔහු ඉක්මනින් ව්‍යාපාරයේ ෆුල් ක්‍රීම් කෙරෙහි අවධානය යොමු කරන අතර 1960 දී ගොඩනැගිලි සඳහා හීටර් වායු සමීකරණ ඒකක නිෂ්පාදනය කිරීම මෙන්ම ට්‍රැක්ටර් ව්‍යාපාරයේ පවත්වාගෙන යාමද ආරම්භ කරනවා. මේ තවත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. මේ කාලය වෙනුවට ලැම්බෝගිනි ඉහළ බලයක් සහිත මෝටර රථයක් නිපදවීමට උනන්දු වෙනවා. ඔහු ඒ අසල සිටි එන්සෝ ෆෙරාරි කර්මාන්ත ශාලාව බැලීමට යනවා. ට්‍රැක්ටර් නිෂ්පාදනය සඳහා එන්සෝට අවශ්‍යතාවයක් නොතිබුන අතර ඔහු එම යෝජනා යොදවනවා. ඉන් නොනැතුණු ලැම්බෝගිනි තීරණය කරන්නේ ෆෙරාරිට වඩා හොඳ දෙයක් කළ යුතු බවයි. V12 එන්ජින් එකකින් තමගේ මෝටර රථයක් සෑදීමට ඔහු තීරණය කරනවා. මේ සැලසුම සඳහා ඔහු මීට පෙර ෆෙරාරි V12 එන්ජින් එක වැඩ කළ ජියම්පාවෝ ඩල්නාරා නම් ඉතා දක්ෂ ඉංජිනේරුවෙකු සොයා ගන්නවා. ඔහුගේ මේ අලුත් එන්ජිම සිලින්ඩරයකට කැම් 4ක්, කෙටි වාපහරක් සහ විශාල බෝර 4ක් සමග අශ්වබල 350කින් සමන්විත වෙනවා. ඒ සම්පූර්ණයෙන්ම ඇල්මිනියම් එන්ජිමක් වුණ අතර එය බෙයරින් 7ක ආධාරයෙන් නිෂ්පාදනය කර තිබුණා. මේ බෙයරින් වාහන වලින්ද පින්ස්ටන් ව්‍යාජ ඇල්මිනියම් වලින් යුක්ත වුණා. මෙම එන්ජිම සැබවින්ම අනාගත ලැම්බෝගිනි එන්ජින් සඳහා මූලාකෘතියයි. ස්කැග්ලියොන් ටුවරින් විසින් නිර්මාණය කරන ලද සැකිල්ල එන්ජිම සැව කිරීම සඳහා භාවිත කරනවා. 1963 ටියුරින් ඔටෝ ප්‍රදර්ශනයේදී ලැම්බෝගිනි 350 GTV මූලාකෘතිය මහජනට පෙන්වනවා. ඊළඟ වසරේදී විකුණුම ආරම්භ වෙනවා. මෝටර රථය 350 GT ලෙස හඳුන්වනවා. ඒ සම්පූර්ණ සාර්ථකත්වය ලබා ගන්නවා. 130කට අධික ප්‍රමාණයක් කලෙ වෙනවා. 60 ගණනවලදී ඔටෝමොබිල් ලැම්බෝගිනි හි අනාගත ඉතාමත් දීප්තිමත්. 350 GT පස්සේ කාලෙක 400 GT සහ 400 GT 2 2 Plus ලෙස මොඩල් කීපයක් වෙන පොළට ඔහු ඉදිරිපත් කරනවා. 350 GT සහ 400 GT 400 GT 2 මගින් ලැම්බෝගිනි නාමයේ ලෝක පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. මේ මෝටර රථවලින් ලැබෙන අරමුදල් සහ ඔහුගේ සාර්ථක ට්‍රැක්ටර් ව්‍යාපාරයේ ඉංජිනේරුවන්ට නව මෝටර රථයක් සැලසුම් කිරීමට මුදල් සොයා දෙනවා. ලැම්බෝගිනි මවුරා කියන්නේ නියමිත කාලයට වඩා ඉදිරියෙන් සිටින මෝටර රථය. ඒක ෆෙරාරි සහ මැසරටි වැනි සමාගම් පවා කම්පැනිපත් කරනවා. මවුරා ප්‍රථම වට 1965 නොවැම්බර් මාසයේ ටියුරින් ඔටෝ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරනවා. මෙහි එන්ජින් එක හරි මැදට තමයි සර්ව කරලා තියෙන්නේ. එතෙක්ම සැකස්ම සැබෑ රේස් කාලවල විතරයි දක්වන තිබුණේ. එම සැකිල්ලේ සැලසුම අවුරුද්දකටත් වඩා අඩු කාලෙකදී මාසෙලෝ ගාන්ධි විසින් නිම කළා. 1966 මාර්තු ජිනීවා ප්‍රදර්ශනයේදී ඒ සම්පූර්ණ කර ප්‍රදර්ශනය කළා. මෝටර රථය ඉතා ආක්‍රමණශීලී ලෙස ඇඩගස්සා ඇති අතර ඒ සඳහා සුදුසු නමක් ලෙස මියුරා නම් දරුණු ස්පාඤ්ඤ ගොනුන්ගේ නම යොදාගත්තා. මෝටර රථය සම්පූර්ණ සාර්ථකත්වයක් ලබා ගන්නවා. මෙය 1973 ජිනීවා ඔටෝ ප්‍රදර්ශනයේදී ලැම්බෝගිනි විප්ලවීය රිවොලූෂනරි LP 400 සමග නැවත ලෝකේ කම්පණයට පත් කරනවා. මෝටර රථයේ දීප්තිමත් රතු පැහැයෙන් සහ කළු පැති ස්වීඩ් අභ්‍යන්තරිකයෙන් වර්ණ ගන්නවා තියෙනවා. එහි ප්‍රබල 4 ලීටර් එන්ජිම සමග යාමට අද්විතීය සිරස්තට සවි කර ඇති පසුපස එන්ජිම සමග නිර්මාණය වෙලා තියෙනවා. මේ විදිහට යනකොට 1974 දී ලැම්බෝගිනි ට්‍රැක්ටර් ව්‍යාපාරයට විශාල පසුබෑමක් ලැබෙනවා. දකුණු ඇමරිකානු රටකට ට්‍රැක්ටර් සඳහා දැවැන්ත ඇනුමක් අවලංගු කරනවා. ඉල්ලුම අපේක්ෂා කරන ලැම්බෝගිනි මීට පෙර ට්‍රැක්ටර් කර්මාන්ත ශාලා නවීකරණය කළ නිසා සමාගමට විශාල මුදලක් අහම වෙනවා. මේ අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ ශ්‍රම ගැටළු ඇති වූ අතර සිය ලැම්බෝගිනිගේ පෞද්ගලික ධනය තවමත් සැලකිය යුතු මට්ටමක පැතුනත් ඔහු කර්මාන්ත ශාලාවේ තම කොටසෙන් කොටස විකිණීමට තීරණය කරනවා. අවසානයේදී කර්මාන්ත ශාලාව ෆියට් විසින් පවරා ගන්නවා. 70 දශක තුල සමාගම මයුර අලවෙන් දිවි ගලවා ගත් අතර කාර් ව්‍යාපාරයේ ස්වයං පෝෂිත වී මුදල් ඉපයන්න පටන් ගන්නවා. කොහොම නමුත් ලැම්බෝගිනි අවසානයේ සමාගමේ ඉතිරි කොටස් විශ්‍රාන්තයේ ආයෝකයට විකුණනවා. ෆෙරුසිය ලැම්බෝගිනි 1993 පෙබරවාරි මාසයේදී මියානට ඔහුගේ වයස අවුරුදු 76ක්. 70 දශකයේ අධිවිධිම තෙල් අරමුද නිසා හයි පර්ෆෝමන්ස් සහිත මෝටර රථ අලෙවි දුෂ්කර වුණා. 1978 දී සමග බංගොල් බව ප්‍රකාශයට පත් කරනවා. ගැනුම් කරපු සොයා ගැනීම සඳහා ඉතාලි අධිකරණයක් පත් කරනවා. කර්මාන්ත ශාලා බේරා ගැනීමට ස්විස්රන්තයේ මිම්රන් සහෝදරයෝ සමගන්ට පත් වෙනවා. පැට්‍රික් මිම්රන් 1980 දී ඔහු යටතේ LP 500 SC බට්රෝ වැල්වෝල් දක්වා නිෂ්පාදනය තවදුරටත් සංවර්ධනය කරනවා. ඒ අතර මිම්රන් සහෝදරයන් සමගම
ක්‍රයිස්ල සංස්ථාට විකුණන අතර මේ කල ඒක විශාල පුදුමයක් බවට පත් වෙනවා. 1994 දී ක්‍රයිස්ල සමගම දුෂ්කරතා ඇති අතර සමගම විකිණීමට සිදු වුණා. ඒ මිලදී ගන්න ලැබුවේ සුප්‍රදිස සුහර්ටෝ පවුලේ ටොමි සුහර්ටෝගේ නායකත්වයෙන් යුතු ඉන්දුනීසියානු ආයෝජන කණ්ඩායමක්. අවාසනාවට වගේ 90 දශකයේ අගභාගයේදී ආර්ථික අර්බුදයක් ඉන්දුනීසියානු අයිතිකරුවන්ට දැඩි ලෙස පහර දීමට පටන් ගත්ත අතර නව නිර්මාණ පිළිබඳ පරීක්ෂණ සඳහා අවශ්‍ය මුදල් හිඟවී යාමට පටන් ගන්නවා. කතාව කොහොම වුණත් වාසනාව වගේ ජර්මන් සමාගම අවුඩි ලැම්බෝගිනි ගැන උනන්දුවක් දක්වනවා. 1998 අගෝස්තු 4 වෙනි දින සංකීර්ණ ගනුදෙනු මාලාවකදී අවුඩි AG ඔටෝමොබිල් ලැම්බෝගිනිහි එකම හිමිකරු බවට පත් වෙනවා. මේ අද්විතීය කුඩා ඉතාලි මෝටර් සමාගම හිමිකාරිත්වයේ අවසාන වෙනස් වීම මේක කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් අත්විඳින ලද හිමිකාරිත්වයේ සියලු වෙනස්කම් මැද අද්විතීය ආකර්ෂණීය මෝටර් නිෂ්පාදනය කිරීම නිසා ජනතාවගේ ගෞරවය ඔවුන් උපයාගෙන තියෙනවා.